Delicious. Delicious. අලුත් වර්ෂන් එක ඒ කියන්නේ X Pro කියන එක මේ C කියන එකෙන් අදහස් කරන්නේ Canon කියන වර්ෂන් එක තමයි මෙතනදී මේකේ බැටරි දාන්න තියෙන්නේ මෙන්න මෙතනද අපිට AA බැටරි දෙකක් දාන්න තියෙනවා එතකොට මේකේ මෙතන power button එකක් තියෙනවා මේ power button එක on කරපුවම මෙන්න මේ විදිහට තමයි menu එක එන්නේ එතකොට මේකේ A B C D E කියලා එකපාරම channels පහක් තියෙනවා එතකොට මේක mode එක මෙන්න මේ විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන් ඒ වගේම තමයි අපිට පුළුවන් මේකේ තව විශේෂ දෙයක් තියෙනවා දැන් මේකේ ස්ටුඩියෝ ලයිට් එක තියෙනවානේ දැන් මෙතන බටන් එක ඔබද්දී ඔයගලන්ට පේනවා අපිට ලයිට් එක ගාවට යන්න අවශ්‍ය නැහැ ස්ටුඩියෝ ලයිට් එක ඔන් කරන්න මේ බටන් එකෙන් පුළුවන් එකපාරම ඒවා ටික ඇක්සස් කරන්න ඒ වගේම තමයි අපිට මේ channel එකක හැම channel එකේම ඉතාමත් පහසුවෙන් මෙන්න මේ විදිහට ඒ channel A එකට වෙනම බටන් එකක් channel B එකට වෙනම බටන් එකක් channel C එකට D එකට E එකට මෙහෙම වෙනම බටන්ස් ටිකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ට channel A කැම ලයිට් එක වැඩ කරන්න ඕනේ නැහැ කියලා. අපිට තියෙන්නේ මේ mode එකෙන් off කරන්න. දැන් මේ off. දැන් on කරන්න ඕන මට පුළුවන් මෙන්න මේ විදිහට mode එක on කරන්න. දැන් මේක off. මේ තියෙන්නේ TTL mode එක. මේ තියෙන්නේ manual mode එක. මේ තියෙන්නේ ආයෙත් off. මම TTL ගහන්නේ නැහැ මොකද එකක් මගේ TTL අනිත් එක manual නිසා මම manual mode එකේම තමයි shoot කරන්නේ මේක තමයි අපිට test button එක දැන් මෙතන 16න් 1 කියන power එක තමයි fire වෙන්නේ එතකොට C කියන එක මම off කරලා දානවා C කියන එක off කරන්න නම් මම C කියන එක එබුවා මෙතන තියෙන mode එකට ගිහිල්ලා මේ විදිහට off කරා එතකොට මේකේ menu එකේ තියෙන තවත් ඒවා කියන්නේ beep sound එක එක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ මේකෙන් කතා කරන්නේ දැන් මේකෙදි වෙන්නේ මේ mode එක අපිට channels ඔක්කොම එකපාර බලා ගන්න පුළුවන්. නමුත් මෙන්න මෙතන TCM කියන එකේදී හැම channel එකක්ම zoom කරලා ලොකුවට බලා ගන්න පුළුවන්. එතකොට කොච්චර zoom එකක් තියෙනවද power එක කියද අපිට වෙන වෙනම ඒක බලා ගන්න පුළුවන්. මම channel 12 වල shoot කරන්නේ මොකද සාමාන්‍ය 1-2 කියලා කියන්නේ common එකක්. අපි සමහරවිට wedding location වල ගියාම එකම channel එක ගොඩක් කට්ටිය fire වෙනවා. ඒක නැති කරගන්න මම channel 12 වල shoot කරනවා. ඉතින් මේ ටික තමයි basically මේ තියෙන්නේ type C mode එක මේ මොනවාද type C port එක මේක update කරන්න firmware update කරන්න වගේ දේවල් වලට එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට up down යන්න. ඉතින් තව බේසිකලි ওই ටික තමයි මේකේ තියෙන්නේ. ගොඩක් ලයිට් පිළිබඳව සහ මේ ඔප්ටිමොක්ස් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට යූස්ෆුල් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතනවා නම් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මේක ෂෙයාර් කරන්න තව යාළුවන්ට බලා ගන්න පුළුවන් කටියට සබ්ස්ක්‍රයිබ් කරන්න සහ ඒ අපැත්තේ බෙල් අයිකන් අනිවාර්යෙන් ක්ලික් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙනවා.